नमस्कार कियान्न पांसे समाधान वीमंट बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयं पि बुद्धं शरणं गच्छामि द्वितीयं पि धम्मं शरणं गच्छामि द्वितीयं पि संघं शरणं गच्छामि तृतीयं पि बुद्धं शरणं गच्छामि तृतीयं पि धम्मं शरणं गच्छामि तृतीयं पि संघं शरणं गच्छामि तिसारण गमनं संपुन्नं भानातिपाता वीरमणी सिक्खापदं समादियामि अदिन्नादान वीरमणी सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणी सिक्खापदं समादियामि मुसावादा वीरमणी सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्टाना वीरमणी सिक्खापदं समादियामि तिसारनेन सद्धिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्रमादेन संपादेत हुदाई साधुकारयक् देन्न कारुणिक गुणगरुक पिन्नतुनि अद असलपुर पसलोस्सक पोहे दावस लोकवासी सियलु सदहति बौद्ध पिन्नतुन एवागेम गिहि पैविदि देपार्श्वयम එවාගෙම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසේ සම්බන්ධතාවය තවදුරටත් තීව්‍ර කරනු ලබන ඉතාමත් වටිනා කියන පොහොය දවසක් අද සියලු විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා වස්සලඹීමේ මහා පින්කම සිද්ධ කරන දවස ලෙස්ටර් ධර්මාශෝක අප විහාරස්ථානයේ मे वर्षे द्विदाशिष्येक वर्षे उतुम ये कठिन महापिंकमन समगामीव मे असलपुर पसलोत्सक पोहे दावसी उतुम वसाराधना पिंकम विहारस्थाने सतर पेरुए दायकारकादीन हेम दिनागेम दायकत्वेन सिद्धकरानट सूदानं वेन मोहत तिबेवलावे प्रथमेन्म शांति नायक तिलोगुरु बुद्ध पियानन वहांसे अभियस तन्पत कलावु मलपहान सुनुदुन गिलन पसादी कोटैति सिल पूजावन
වහන්සේ උදෙසා පූජා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. එහෙමනම් අපි හැමදෙනාම එකට වන්දනා කරමින් ඒ උතුම් වූ සම්බුද්ධ පූජාවන් පූජා කරමු. මේ විදිහට නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගත ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාර සත්තා දේව ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සංදිත් අකාලිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ පංචත් වේදිතං බෝ විඤ්ඤෝහි සුපටිපන්නෝ භගවතෝ ශාවක සං උජුපටිපන්නෝ භගවතෝ ශාවක සං ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සං සාමීචපටි ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යෝගා අත්ත පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයි දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන් පුඤ්ඤං කෙත්තං ලෝකං සාති වන්දාමි චේතියං සම්බං සම්බ නේසුපතිත්තං සාරීරික ධාතු මහා බුද්ද රූපං සකලං සත් යත්ස මූලේ නිසිංනෝ සංබාරි විජ පත්තෝ සක්බං යුතං සත්තාවං දේ බෝධිපාද පංගිමේ ඒතේ මහාබෝධ ලෝකනාතේන පූජිත් අහං පිතේ නමස්සාමි බෝධි ජානමන්තු තේ ඝනසාරක් පදිත්තේ දීපේන තම දංතින තිලෝක දීපං සම්බුද්දං පූජ මිතමුනුදං පූජේමි බුද්දං කොසුමේන පුඤ්ඤේන මෙතේන ලබාමි මොග් පුප්පං මිලායති අතයි දං මේ කායෝ විනාස භාවං අදිවාසේතුනෝ බන්ති පානියං පරිකම්පිත අනුකම්පං උපාදාය පතිගන් අධිවාසේතුනෝ බන්ති සම්බං සත්
පූජිතං අනුකම්පං උපාදාය පතිගං මුත්තම ආදිවාසී තුනෝ බංතේ සංබං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්ත කායේන වාචා චිත්තේන පමා අච්ඡයං කම මේ බංතේ බුරේ පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන අච්ඡයං කම මේ ධම්ම සංදිට්ඨික අකාලේ කායේන වාචා චිත්තේන පමා අච්ඡයං කම මේ සංඝ සුපටිපන්න අනුත් ඉමිනා පුඤ්ඤකං මේන මාමේ බාල සමා සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදු 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 හොඳයි අපි දැන් වස් ආරාධනාව සිද්ධ කරමු ගන්න මේ වැසි සලු අරගෙන එන්න කීප දෙනෙක් අත ගහලා පූජා කරන්න පුතාලොම සීට් වෙලා ඉන්න ඔය පොඩි ඔසි ඔයි ගන්න හැමෝටම අත ගස්සලා ඔය පැත්තට පොඩි සුවයින් වහන්ස මෙතැන් සිට ඉදිරියට එන වස් තුම්මාසය මුළුල්ලේම මේ විහාරස්ථානය තුළ වස් වැසීමට ඔබ වහන්සේට අප සියලු දෙනා වෙනුවෙන් මා මෙසේ ගෞරවයෙන් ආරාධනා කරමි. එම කාලය තුළ ඔබ වහන්සේට කිසිදු අඩුපාඩුවක් වන්නට ඉඩ නොතබා සිල්පස්සයෙන් උපස්ථාන කරන බවට අප සියලු දෙනා වෙනුවෙන් මම ගෞරවයෙන් පොරොන්දු වෙමි. මෙම කාලය තුළ අපට අර්ථය ධර්මයන් අනුශාසනා කරන ලෙස ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. හොඳයි, නැවත වතාවක් සාදු කාර්යයක් දෙන්න. කාරුණික වාසනාවන්ත පින්නතුනි, අද ඇසල පුරපසලොස්සක පොහේ දවස සම්බුද්ධ ශාසනයේ ඉතාමත් සුවිශේෂී වැදගත්කම් රාශියකින් සමන්විත පොහේ දිනයක් හැටියට මේ උතුම් ඇසල පුරපසලොස්සක පොහේ දිනය සිහිපත් කරන්නට පුළුවන්. විශේෂයෙන්ම ලෞතර බුදු පියාණන් වහන්සේ සම්බුද්ධත්වයට ප්‍රථම සිද්ධාත් කුමාරයා ලෙසින් මේ ලෝකයේ දකින්නට මව් කුස පිළිසිඳගත්
පොහේ දවස තමයි ඇසලපුර පසලොස්සක පොහේ දවස. උන්වහන්සේ මනුලවට වඩින්නට පෙර ආතුව කාලං දීපංච දේසංච කුලං මාතර මේවච ඒතේ පංච විලෝකෙත්වා උපජ්ජන්ති තථාගත. උන්වහන්සේ බැලුවා එදා දඹදිව තමන්ට පහළ වෙන්න සුදුසුම තැන කොතනද කියලා. උන්වහන්සේ පස්මහ බැලුම් බලලා තමයි මේ මනුලවට වැඩම කරන්නට යෙදුනේ. උන්වහන්සේ බැලුවා කාලය බුදු කෙනෙකු පහළ වෙන්න සුදුසුම කාලයද මේ. ඊළඟට උන්වහන්සේ දැක්කා භද්‍ර කල්පය තුල මීට පෙර ආතුව බුදවරු තුන්නමක් පහළ වෙලා තියෙනවා. මට පහළ වෙන්න සුදුසුම කාලය තමයි මේ කාලය කියලා උන්වහන්සේ කල්පනා කළා. ඊළඟට උන්වහන්සේ කල්පනා කළා කොහෙද මම පහළ වෙන්නේ. ඒ වෙලාවේ උන්වහන්සේ තෝරගත්ත සියලු බුදවරු බුදවන ඉපදෙන බුදවන පිරිනිවන් පාන දඹදිව තලය. දීපංච ඊළඟට දේශය උන්වහන්සේ පහළ වුණා දඹදිව තලය තුල. ඒ වගේම තමයි කිඹුල්වත්පුර කාලය දීපය දේශය එකින් තුනම උන්වහන්සේ බැලුවා. කාලං දීපංස දේසංච කුලම් මාතර මේ වචන. ඒ විතරක් නෙමෙයි. උන්වහන්සේ බැලුවා මම මොන කුලයේද උපදින්නට ඕන. මොකද ඒ වෙනකොට ඉන්දියාව තුල මේ කුල ભેදේ ඉතාම දැඩි ලෙස තිබුණා. ලංකාව තුලත් දැනටත් ඒක තියෙනවා. ඉන්දියාව තුල දැනටත් ඒ තත්වයේම ওই කුල ભેදේ තියෙනවා. ඒ කාලේ වෙනකොට සමාජයේ කොටස් හතරකට බෙදලා තිබුණා. ඒ තමයි බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර. ඒ අතර බ්‍රාහ්මණ කියලා කියන්නේ සියලු දෙනාටම අනුශාසනා කරන පිරිස. ඔය බ්‍රාහ්මණයෝ ගැන අපි අහලා තියෙනවන්නේ. නිගණ්ඨනාද පුත් එක එක ශාස්ත්‍රවලු එනකොට දමදිව තුල හිටියා. අජිත කේසකම්බල, පකුද කච්චායන, සංජය බෙල්ලට්ටි පුත් මේ වගේ නොයෙක් නොයෙක් ශාස්ත්‍රවරු හිටියා. එයාලා සියලු දෙනාගෙම වැඳුම් පිදුම් ලබන මට්ටමේ හිටියේ. එතකොට එයාලා කියනවා බ්‍රාහ්මණයෝ කියලා. බ්‍රාහ්මනස්ය මුකමාසිත. මහා බ්‍රාහ්මයානේ මේ ලෝකේ මැව්ව කියලා එයාලා පිළිගන්නේ නේ. ඒ අතරින් මේ බ්‍රාහ්මණ කියන පිරිස මහා බ්‍රාහ්මයාගේ කටින් ලෝකයට පහළ වෙනවා කියලා තමයි එයාලා කියන්නේ. බ්‍රාහ්මනස්ස මුකමාසිත. එතකොට බ්‍රාහ්මණ ශාස්ත්‍රීය කියලා කියන්නේ රට පාලනය කරන පිරිස. රාජතාන්ත්‍රික මට්ටමේ පිරිස. ඒ අය තමයි ශාස්ත්‍රීය කුලයට අයත් උනේ. ඒ වගේම බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය. වෛශ්‍ය කියලා කියන්නේ වෙළඳාම් කරන පිරිස. ඒ සියලු දෙනා රජා රජතුමාට සහ බ්‍රාහ්මණයන්ට යටයි. එතකොට ශුද්‍ර කියලා කියන්නේ අර ඉහළ තල තුනටම බැල මෙහෙවර කම් කරන පිරිස. බ්‍රාහ්මණයන්ටත් බ්‍රාහ්ම ශාස්ත්‍රියන්ටත් වෛශ්‍යයන්ටත් බැල මෙහෙවර කම් කරන සුළුම පිරිස, දුප්පත්ම පිරිස තමයි ශුද්‍රයෝ. එතකොට උන්වහන්සේ කල්පනා කළා මගේ මේ ධර්මය ලෝකයේ තුරාම ප්‍රචලිත කරන්න නම් මම පිළිගත් කුලයක උපදින්නට ඕන නේ. මම සමාජය තුළ නොපිළිගන්නා කුලයක ඉපදෙලා මේක කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේ මව කුස පිළිසිඳ අරගෙන ඒ සියලු දේවල් බලලා ඒ එදා අපි දන්නව රාත්‍රියේ ඉඳට ගියා වෙලාවෙනින් මහා මායා දේවිය සිහිනෙන් ඒ මව කුස පිළිසිඳ ගැනීමේ සිදුවීම අපි හැමදෙනාම දන්නවා. ඊළඟට බුදු පියාණන් වහන්සේ බෝධිසත්වයෝ මේ ලෝකයට වෙසක් පොය දවසේ පහළ වෙලා අවුරුදු 16න් පමණ විවාහයට පත් වුණු මේ බෝධිසත්වයෝ අවුරුදු 29 දී තමගේ ජීවිතය ගැන කලකිරෙනවා නේද? ඉතින් ඇසලපුර පසලොස්සක පොහොය දවසක තමයි රාහුල කුමාරයා මෙලොව එළිය දකින්නේ. එදා තමයි මහා බිනිෂ්ක්‍රමණය. එහෙම නැත්නම් සියලු දේ අතහැර දාලා නේ රාහුලෝ ජාතෝ බන්ධනං ජාත. රාහුලයේ කිපදුනා බැඳීමක් ඇති වුණා කියලා
ඒ ආරංචිය ඇහුණ ගමන්ම කියවුණා නේ ඒ නිසා ඒ සියලු බැඳීම් දුරු කරලා බෝධිසත්වයෝ මහා විනිෂ්ක්‍රමණය සිද්ධ කරලා තියෙන්නේ අද වගේ පොය දවසක ඉතින් මෙන්න මේ විදිහට බලනකොට ලංකාව තුලත් අපි දන්නවා මිහිඳු හාමුදුරුවෝ පොසොන් පොය දවසේ ලංකාවට වැඩම කරලා වෙස්සගිරි එහෙම නැත්නම් මිහින්තලාවේ පළවෙනි වස ලංකාවේ වස්වසපු පළවෙනි භික්ෂුන් වහන්සේලා කණ්ඩායම කවුද මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස එතකොට මේ පින්නතුනේ මේ වස් ආරාධනාව සෑහෙන දීර්ඝ ඉතිහාසයක් තියෙන දෙයක් ඒ තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වෙසක් පුර 15ක පොහේ දවසේ උන්වහන්සේ දේශනා කළ සුවිශේෂීම සූත්‍රයක් තමයි දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මෙන්න මේ සූත්‍රයත් සියලු ලෝකයන් වලට ඇහෙන්නට ඒ දම්සක් නද දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිද්ධ කළ තියෙන්නේ තද වගේ පොහේ දවසක එතකොට මේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් දේශනා අවසානයේ කොණ්ණඤ්ඤ මහ කොණ්ණඤ්ඤ හාමුදුරුව සෝවන් ඵලයට පත් උනානේ එතකොට කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජි දැන් බුදුහාමුදුරුවෝ සමග 6 නමයි මෙහෙම තමයි ටික ටික මේ සම්බුදු ශාසනයේ භික්ෂුන් වහන්සේලා ටික ටික වැඩි වෙන්නේ ඊළඟට උන්වහන්සේට හමු වෙනවා යසකුල පුත්‍රයා සහ යාළුවෝ 55 දෙනෙක් යසකුල පුත්‍රයා සහ යාළුවෝ 54 දෙනෙක් එතකොට යසකුල පුත්‍රයාත් එක්ක 55යි පස්වග මහණුන් එක්ක 60යි බුදුරජාණන් වහන්සේ එක්ක 61යි එතකොට මේ අතරතුර ටික ටික මේ සම්බුද්ධ ශාසනයට දැන් පාරමිතා සම්පූර්ණ කරපු අය මේ සම්බුද්ධ ශාසනය හොයාගෙන එනවා ඒ අතරතුරේ තවත් පිරිසක් තමයි උරුවේල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප පිරිසනේ මේ උරුවේල් කාශ්‍යප ඇතුළු පිරිස හිටියා 500ක් පිරිස නදී කාශ්‍යප ඇතුළු පිරිස හිටියා 300ක් පිරිස ගයා කාශ්‍යප ඇතුළු පිරිස හිටියා 200ක් පිරිස සියලු දෙනා දහසක පිරිසක් ඔය අතරතුරේ බද්දවග්ගිය කුමාරවරු මේ වගේ අය එකතු වුණා මේ සම්බුද්ධ ශාසනයට ඒ අතරතුරේ තමයි කෝලිත උපතිස්ස දෙන්නා ඒ තමයි සැරියොත් මුගලන් යාළුවෝ 250කුත් එක්ක එනවා බුදුහාමුදුරු හම්බ වෙන්නේ ඒ හම්බ වෙන්නේ නිකන් නෙමෙයි උන්වහන්සේලාට අහන්න ලැබෙනවා අස්සජි හාමුදුරුවන්ගෙන් මේ ධර්මය දැන් මේ දෙන්න මේ මගක යනවනේ මේ දෙන්න කතා කරගෙන යනවා යන්නේ කාට හරි මුලින්ම බණපදයක් අහන්න ලැබුණොත් ඇවිල්ලා දෙන්නට දෙන්න කතා කරගන්නවා කියන අදහසෙ. එයානෝ තමයි අස්සජි හාමුදුරන්ගෙන් බණ අහන්න ලැබෙන්නේ කෝලිත උපතිස්ස පිරිවැජියෝ දෙන්නට. ඉතින් කොහොම හරි මේ දෙන්න පැහැදිලා බුදුහාමුදුර හොයාගෙන එනවා. බුදුහාමුදුර දුර තියාම තමන්ගේ භික්ෂුන් වහන්සේලාට කියනවා මහන්නනි ඔය එන්නේ මගේ මේ ශාසනයේ අග්‍රශ්‍රාවක තනතුර ලබන දෙන්න කෝලිත උපතිස්ස. එහෙම නැත්නම් සැරියුත් මුගලන් කියලා පසු කාලීනව ඒ උතුම් රහතන් වහන්සේලා බවට පත් වුණා. එතකොට මේ කාලය තුල මුළු මහත් දඹදිව පුරාම මේ ධර්මය නැමැති පණිවිඩය හැමතැනම ප්‍රචලිත වුණා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ අනුදැනව දාලා මේ මහා සංඝරත්නයට චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය මහණනි මේ මගෙන් උගත් මේ ධර්මය සියලු ලෝකවාසී දෙවි මිනිසුන්ට අපි කතා කරන්නෙම නැති එකනේ මේ බණ මිනිසුන්ට විතරක් නෙමෙයි දෙවියන්ට පවා දෙවි මිනිසුන්ට හිතසුව පිණිස දේශනා කරන්න කියලා කිව්වේ මොකද දෙවියෝ මේ බණහන කැමති දෙවිවරු බණහන වඩිනවා සා සියලු දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස මේ දම් සක් බෙරහඬ පතුරවන්න කියලා බුදුහාඳුරෝ අනුදර ඉතින් සියලු භික්ෂුන් වහන්සේලා හැම තැනම වඩිනවා එක මග වඩින්න එපාකෝ දෙනමකට එතකොට මග හැරෙන්න තියෙන ප්‍රවණතාව වැඩි නිසා තනි තනිවම ගිහිල්ලා මේ ධර්මය කැමැති අයට දේශනා කරන්න කියලා උන්වහන්සේ
අනුදෙනවා දැන් ඉතින් දැන් ඉන්දියාව ගත්තාම ඍතු තුනක් තියෙනවා දැන් මේ රට ගත්තත් ඍතු දෙකක් අපි සමය එකයි වින්ට එකයි කියලා කියනවන්නේ ඉන්දියාව තුල ඔය ආසියාතික රටවල් වල තියෙන ඍතු තුනක් එකක් තමයි හේමන්ත හේමන්ත කියලා කියන්නේ සීතල කාලය ඉන්දියාවේ එහෙම කාලයක් තියෙනවා ඒ වගේම ගිම්හාන දැඩි රස්නය සහිත කාලය සීතලටත් මිනිස්සු මැරෙනවනේ ඒ රස්නයටත් මිනිස්සු සමහරවිට මැරෙනවා හේමන්ත ගිම්හාන රස්නේ කාලය ඊළඟ කාලය තමයි වස්සාන එතකොට මේ කාල තුනේම භික්ෂුන් වහන්සේලා මොකද කරන්නේ දැන් ඒ ඇවිල්ලා තියෙන මේ වස් කාලය ඇසල මාසය කියලා කියන්නේ බුදුහාමුදුරෝ බුදු බව ලැබුවේ වෙසක් පොය දවසේ වෙසක් පොසොන් නැසල හරියට මාස දෙකක් විතර ගත වෙලා තියෙනවා දැන් සියලු භික්ෂුන් වහන්සේලා පින්නතුනි හැම තැනම ඇවිදිනවා මේ කාලය තුල මේ වෙනකොටත් මේ සමාජය තුල මුල් බැසගෙන තිබෙච්ච මත තමයි ඔය නිගණ්ඨනාද පුත්ත වගේ සාසුර වරුන්ගේ ඉගැන්වීම ඒ කියන්නේ ඔවුන් අඩුම තරමේ වැහි කාලේ ඇවිදින්නේවත් නැහැ මොකද මේ ඔවුන් හිතුව මේ තනකොළ වලට ඒක ජීවියක් තියනවා කියලා ඒ කියන්නේ පෑගීම තුල අවිහිංසාවක් සිද්ධ වෙන්න පුළුවන් කියලා හිතුවා ඒ විතරක් නෙමෙයි වැස්සට අහු වෙන කුහුඹුව එළියට එනවා ඒ කුහුඹියෝ පාග පාග යන්නේක සමාජය අනුමත කළේ නැහැ එතකොට මේ සමාජය තුළ ලොකු චෝදනාවක් එල්ල වුණා මේ බුදුහාමුදුරතුරු පිරිස මේ වස් කාලේ කුරුල්ල පවා මේ කූඩු වලට වෙලා ඉන්න කාලේ නේ අර කියනෝනේ පායනා කාලේදී රෑ දවල් වෙහෙසවි කන්න දේ කරයි කූඹියෝ නේ කූඹියෝ පවා මේ වර්ෂා කාලේ දන්නවා එන්න ලඟ වෙනකොට යාළ ඔක්කොම කෑම ගබඩා කරගෙන ඒ කූඹි ගොලට වෙලා ජීවත් වෙන වෙහි කාලේ ඉතින් මේ කාලේ මේ බුද්ධ ශ්‍රාවකයෝ අතුළු මේ පිරිස මේ වැහි වැස්සේ තෙමි තෙමි නේ මහ වැස්සේ තෙමි තෙමි ඇවිදිනවා හැමතැනම ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පිළිබඳව විමසලා බලලා උන්වහන්සේ අනුදැනව දාරණ දෙතුනා අනුජානාමි භික්කවේ වස්සානේ වස්සං උපගන්තු මහණෙනි මම ඔබට අනුදැනව දාරනවා මේ වස් කාලය තුල අනිවාර්යෙන්ම ආරාධනාවක් ඇතිව හෝ නැතුව වස්වසන් ආරාධනාවක් ඇතුව හෝ නැතුව වස්වසන් ඉතින් භික්ෂුන් වහන්සේලාට සිද්ධ වෙනවා මේ වස්තුම් මාසය පුරාවට මේ ඇසල පෝයෙන් පටන් අරගෙන වප් පෝය දක්වා ඔක්තෝබර් මාසේ පෝය දක්වාම වස්තුම් මාසය මුළුල්ලේ කොහේ හරි තැනක් තෝරගෙන ඒ තැනට වෙලා තමන්ගේ සාසනික ජීවිතය ආධ්‍යාත්මික ජීවිතය වැඩි දියුණු කරගන්නට බුදුරජාණන් වහන්සේ අනුදැනව දාරන්ට හිතුණා. ඒත් එක්කම ඒ කාලේ ඉඳපු බිම්බිසාර රජතුමා, කොසල් මහ රජතුමා වගේ රජවරු උන්වහන්සේට ආරාධනා කළා ස්වාමීන් සමහර රජවරු කුටි හදලා දුන්නා. සමහර රජවරු කුටි හදලා දුන්නා මේකට වෙලා වැඩ වාසය කරන්න අපි ඔබ වහන්සේලාට සිව්පසේ අප උපස්ථාන කරන්න. නොඑක් නොඑක් ප්‍රශ්න ඇති වුණා ඔය දෙයත් සමහර වික්ෂුන් වහන්සේලා ගෙවල් වලට ඔය කවුරුත් නැති ගෙවල් වලට ගිහිල්ලා ඒවයි පිදුරු ගෙනල්ලා Tamanට කුටි හදාගත්තා. ඒ වගේ ප්‍රශ්නත් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කිව්වා කවුරු හරි ආරාධනාවක් කරනෝ නම් ඒක ගොඩක් හොඳයි. නේද? ඒ එතකොට වික්ෂුන් වහන්සේලාට පුළුවන් විහාරස්ථානයටම වෙලා ඒ ආගමික කටයුතු සිද්ධ කරන්න. දායකයන්ටත් පුළුවන් කොහෙවත් යන්න ඕනේ නැහැ. පන්සලට ඇවිල්ලා Tamanට ඒ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා ලබා ගන්න. ඉතින් ඔන්න ඔය විදියට අපි ඉන්දියාවෙන් ලංකාවට ඇසල පොය දවසේ වෙස මේ පොසොන් පොය දවසේ බුදුදහම අපිට ලැබෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස ලංකාව තුල මේ වස් වැසීම කියන එක ආරම්භ කරනවා. මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස. එතකොට මේ පිරිස මේ ආරම්භ කරයින් පස්සේ ටිකෙන් ටික කාලේ යනකොට පින්නතුනි මේ සම්බුද්ධ ශාසනේ දියුණු කාල වගේම ඉතාමත් දුප්පත් කාලක් තිබුණා. හරිම අපහසු කාලයක් තිබුණා මේ සම්බුද්ධ ශාසනේ. ওই පොළොන්නරු යුගයේ පින්නතුනි ලොකු විනාශයක් සිද්ධ වුණා මේ සම්බුද්ධ ශාසනයට. ඒ තමයි ලංකාව තුල තිබුණ එහෙම නැත්නම් ලංකාව තුල ඉන්දියාවෙන් ගෙනල්ලා
එදා උපසම්පදාව මහානකම සම්බුද්ධ ශාසනය ඉතාමත් හොඳට පැවතුණත් කාලෙන් කාලෙට ආපු දුර්භීක්ෂ නිසා වික්ෂුන් වහන්සේලා ටික ටික අඩු වුණ කාලක් තිබුණා. එතකොට මෙන්න මේ වගේ සිදුවීම් සිද්ධ වෙනකොට මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ මේ රජතුමා සියලු සංඝයා වහන්සේලා එකතු කරලා සංඝ සාමග්‍රියක් සිද්ධ කරනවා. නොඑක් නොඑක් නිකාය වලට බෙදලා තියෙන සංඝයා සමග කරලා මහා මෙහෙවරක් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිද්ධ කරනවා. ඊට මාස 3ක් ගත වුණේ නෑ පින්නතුනි කාලිංග මාග ඇවිල්ලා මහා විහාරය සමතලා කරනවා. භික්ෂුන් වහන්සේලා හැංගෙනවා මරණ බය. සමහර භික්ෂුන් වහන්සේලා කැලෑවට ගිහිල්ලා හැංගිලා ඉන්නේ. ඇයි? එදා ඉඳලම බොහෝ අවස්ථාවලදී ඔය දකුණු ඉන්දිය එහෙම නැත්නම් ද්‍රවිඩ බලපෑම ලංකාවේ සම්බුද්ධ ශාසනයට අවස්ථා ගණනාවකදී එක සැරයක් නෙමෙයි ලංකාවේ රජතුමා දුර්වල වෙච්ච හැම අවස්ථාවකදීම ඔය දකුණු ඉන්දිය ද්‍රවිඩ බලපෑම් අතීතයේ ඉඳලම මේ දක්වාම ඒ විදිහටම පවතිනවා. එතකොට ඔය විදිහට නොයෙක් නොයෙක් අභියෝග වලට මුහුණ දෙමින් ලංකාවේ බුද්ධාගම නැති වුණා. ඊට පස්සේ තායිලන්තයෙන් ගෙනාවා, බුරුමයෙන් ගෙනාවා. එතකොට ලංකාවේ තිබුණ බුදුදහම බුරුමයට ගියා. මේ වගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මත අවිච්ඡින්නව මේ සම්බුද්ධ ශාසනය පැවතගෙන ආවා. කොයිම තැනකවත් භික්ෂුණී ශාසනය විතරයි අවිච්ඡින්නව පවත්වාගෙන ඉන්න පුළුවන්. මොකද භික්ෂුණීන් වහන්සේලාට බෑ කටුක දුක් විඳගෙන දරාගෙන මේක අල්ලගෙන ඉන්න. නමුත් භික්ෂුන් වහන්සේලා සමහරලාට මහා කැලෑවලට වෙලා ගල් ගුහාවලට වෙලා මේ මේ ධර්මය සුරක්ෂිතව ආරක්ෂා කරගෙන අද දක්වා අරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට පින්නතුණි වස් කාලය තුල අනිවාර්යෙන්ම භික්ෂුන් වහන්සේලා දායකකාරකාදීන්ගේ ආරාධනාව ඇතුව අපි දන්නවා මේ වෙනකොට එක මහා පින්කමක් දක්වා වැඩි දියුණු වෙලා තියෙනවානේ. විහාරස්ථානයක වස් පින්කමක් කියලාගෙන මහා පින්කමක් දක්වාම වැඩි දියුණු වෙලා තියෙනවා. එතකොට මේ වස් තුන් මාසෙ දැන් අද ඔබ මේ වස් ආරාධනාව කරයින් පස්සේ අපි රාත්‍රියේදී මේ බුද්ධ මන්දිරය තුල ඉමන්ස්මින් විහාරේ ඉමන්තේ මාසං වස්සං උපේමි කියලා පස් සමාදන් වෙනවා. මේ වස් තුන් මාසයේ පුරාවට මේ වස් මේක ශික්ෂාපදයක්. මේක ශික්ෂාපදයක්. මේක අනිවාර්යෙන්ම සියලු භික්ෂුන් වහන්සේලා දිවි හිමියෙන් ආරක්ෂා කළ යුතුයි. වස් මේ ශික්ෂාපදය. දවස් 7ක් පිට ඉන්න බෑ අපිට. අපි දවස් කොහේ හරි ගියොත් 6 වෙනි දවසේ අපි රාත්‍රියේ මෙහෙට එන්න ඕන. ඒ වගේම යන්න කලින් අදිස්ථාන කරගෙන යනවා මම අනිවාර්යෙන් වස්ස විදෙන්නට පෙරාතෝ මේ විහාරස්ථානයට වැඩම කරනවා කියන අදිස්ථාන ඇති කරගෙන තමයි යන්නේ. කිසිම එහෙම වුණොත් ඒ ස්වාමීන් වහන්සේට කටින චීවරයක් බාර ගැනීමේ ශක්තිය ලැබෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම දැන් මේ කාලය තුල අපිට නොඑක් නොඑක් තැන්වලට වඩින්න වෙනවා. දැන් වස් කාලය කියන්නේ මිනිස්සු ගෙවල් වල පින්කම් ආරාධනා කරනවා. මිනිස්සු කැමති මේ කාලය තුල ස්වාමීන් වහන්සේලා වැඩම කරවාගෙන දවසින් දෙකෙන් නේද මේ පින්කම් සිද්ධ කරන්නේ. අපි මතකයි මීට වර්ෂ ගණනාවක ඉඳන් මේ දක්වාම අපිත් ඒ කටයුතු සිද්ධ කරා. මහා කටින පින්කම් සිද්ධ කළා. සෑම නිවසකම මේ චීවරය වැඩම කළා. බොහෝ පින්කම් සිද්ධ කළා. ඉතින් ඔබත් මේ විහාරස්ථානයේ ආරම්භයේ සිට මේ දක්වා ඒ සියලු පින්කම් වලට සම්බන්ධ වුණා. ඉතින් මේ අපේ මං හිතන්නේ මේ විහාරස්ථානය පටන් ගත්තට පස්සේ 7 වෙනි කටින මහා පින්කම තමයි මේ වස් ආරාධනාව සිද්ධ කරන්නේ. ඉතින් මේ වර්ෂයේ අපි තීරණය කළා ළමේ තියෙන රටේ තියෙන පවතින තත්ත්වයත් එක්ක සියලු දෙනාගේ අපේ දායකකාරකාදීන් හැමෝම එකතු කරගෙන මේ මහා පින්කම සිද්ධ කරන්න. ඒකට හේතුවක් තමයි අපි දන්නේ නැහැ මේ තියෙන වසංගත තත්ත්වය නිසා ලබන අවුරුද්ද වෙනකොට අපිට ජීවත් වෙන්න ලැබෙයිද කියලා නේ. ඒ නිසා අපි දන්නවා පන්සලක කටිනයක් බාර ගන්න සමහරලාට අවුරුදු ගාණක් බලාගෙන ඉන්න ඕන. ඒ නිසා අපි තීරණය කළා මේ වර්ෂයේ මේ මිනිස්සුන්ට තියෙන අපහසුතාවය වුණත් එක්ක හැමෝම එකතු කරගෙන සියලු දෙනාම සතර පේරුවේ දායකකාරකාදීන් අපේ බෞද්ධ පින්නතුන් කතෝලික පින්නතුන් සියලු දෙනාම එකතු කරගෙන මේ මහා පින්කම මේ වර්ෂය තුල සිද්ධ කරන්න. ඉතින් ඒ නිසා අද දවසේ අප මේ විහාරස්ථානයේ මම මේ වස්තුම් මාසය පුරාම වැඩ ඉන්නවා.
ඒ වාසීලය සමාදන් වෙලා ආරක්ෂා කරමින් තින ඔබ ආරාධනාවක් කළා මේ වස්තු මාසය තුල මේ විහාරස්ථානයේ වැඩ ඉඳිමින් ඔබට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නටයි කියලා ඉතින් ඔබ එලෙසම සිව්පස්යෙන් අපෝපස්ථාන කරනවා සහ ඉදිරියටත් ඒ කටයුතු එලෙසම සිද්ධ කරනවා කියලා සිහිපත් කළා ඉතින් මම සිහිපත් කරන්නට කැමති ඔබ යම් කිසි පින්කමක් කරන්නට බලාපොරොත්තු වෙනවා නම් ටිකක් කල් වේලා ඇතුව මාසයකටවත් පෙර ආතු අපට සිහිපත් කරන්න මොකද විහාරස්ථානේ වැඩ ඉන්නේ මම විතරයි ඉතින් බොහෝ දෙනෙක්ගේ ආරාධනාවන් වලට වැඩම කරන්න වෙනවා සමහරලාට ලන්ඩන් සමහරලාට මේ බර්මින්ග්හැම් ස්ටොක්හොම් මේ රටේ නොඑක් නොඑක් ප්‍රදේශ වලට වැඩම කරන්නට ආරාධනාවන් ලැබෙනවා ඉතින් ඒ නිසා කල් වේලා ඇතුව මේ පින්කම් සිහිපත් කරලා ඒවා උවමනාවෙන් ආරාධනා කිරීමේ කටයුතුව සිද්ධ කරී කළොතින් ගැටලුවක් නැතුව සියලුම ඔබේ කටයුතුත් අපේ කටයුතුත් ඉස්සරහට සිද්ධ කර ගන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි සෑම සතියන්තයකම ඉරිදා හවස 6ට සම්බුද්ධ පූජාව සහ ධර්ම දේශනාව පවත්වනවා. දායකත්ව ධර්ම දේශනාව අපි බොහෝ දිනෙට දායකත්ව ලබා දීලා තියෙනවා. දැනට මම හිතන්නේ පවුල් බොහෝ පිරිසක් කටම් පින්කමට දායකත්ව ලබා දීලා තියෙනවා. අපේ මූලික සියලු දායකකාරකාදීන් කන්න පින්කමට තමන්ගේ දායකත්වය ලබා දීලා තියෙනවා ඉදිරියට අපි තවත් ඒ අය සම්බන්ධ කරගෙන ලබන මේ අවුරුද්දේ අවසානයේ නොවැම්බර් 14 වෙනිදා අපි අපේ කටින මහා පින්කම සිද්ධ කරන්න සියලු කටයුතු දැන් සෝදානම් කරගෙන යනවා ඒ නිසා මීට වඩා කරුණු කාරණාවන් කියන්නට අවශ්‍යතාවයක් නැහැ ඉතින් අද මේ ඇසලපුර 15ක පොහොය දවසේ ඔබ චාරිත්‍රානුකූලව මේ සම්බුද්ධ ශාසනයේ තියෙන ඉතාමත්ම වටිනා පින්කමක් වන ඒ කටින මහා පින්කමට මුල්ගල තැබීම තමයි අද මේ සිද්ධ කරේ. හරියට චෛත්‍යයක් හදන්න මුල්ගල තිබ්බා වගේ දෙයක්. අද ඉඳලා දවසින් දවස ඔබ එක වැලි කැටේ ගල් කැටේ එකතු කරනවා වගේ නේද? මාසිකව සතියන්තේ පින්කම් කරලා අවසානයේ අපි වස්තු මාස ඉවර වෙලා කටින චීවර මාසය තුල තමයි ඒ දිනයක් යොදාගෙන කටින මහා පින්කම සිද්ධ කරන්නේ. ඉතින් මේ 25 වෙනිදා අපේ පොය වැඩසටහන මාසිකව සිදු කරන සීල සමාදාන වැඩසටහන අපි සිද්ධ කරනවා එදා හවසට සුවිශේෂී පින්කමක් එහෙම නැත්නම් පන්සාලේ ස්වස් පූජාව සිද්ධ කරනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් ජීවත් වුණා. උන්වහන්සේ බුද්ධත්වය ලැබලා අවුරුදු 45ක් මේ ලෝකය තුල ජීවත් වුණා. ඒ ජීවත් වෙන කාලය තුල උන්වහන්සේ සමහර තැන්වල අවුරුද්දක් සමහර තැන්වල අවුරුදු දෙකක් ආදි වශයෙන් වස්විසීම් කටයුතු සිද්ධ කළා. වස්විසීම් කටයුතු සිද්ධ කළා. මේ වස් කාලයේ තමයි උන්වහන්සේ පළවෙනි වස් කාලයේ මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මයේ දේශනා කළා. නේද? සැරින් සැරේ ඒ ගිහිල්ලා ලංකා මේ මනුෂ්‍ය ලෝකෙට වැඩම කරන අතරතුරේ වස්වැසු උන්වහන්සේ. ඒ වගේ උන්වහන්සේ වස්වසපු ඒ අවුරුදු 45 සිහිපත් කරලා පන්සාලේ ස්වස් සම්බුද්ධ පූජාව 25 වෙනිදා අපි හවස සීල භාවනා වැඩසටහනෙන් අනතුරුව සිද්ධ වෙනවා. ඒකට සම්බන්ධ වෙන්න කියලා ඔබ හැම දිනාටම සිහිපත් කරනවා. ඉතින් අද දවසේ මේ වස් ආරාධනාව සඳහා අපේ දායකකාරකාදී පින්නතුන් සම්බන්ධ වුණා. ඉතින් අද සතියේ දවසක් බොහෝ දිනෙක් වැඩ රාජකාරිවල යෙදෙන දවසක්. කොහොම නමුත් අද මේ පින්කමට සම්බන්ධ වෙලා සියලු දායකකාරකාදීන් වෙනුවෙන් තමයි ඔබ මේ උතුම් වස් ආරාධනා පින්කම විහාරස්ථානය තුල සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් මේ වෙලාවේ අපි සිහිපත් කරන්නට ඕන විශේෂයෙන්ම බර්මින්ග්හැම් බෞද්ධ මහා විහාරය, ස්ටොක්හොම් බෞද්ධ මහා විහාරය, ලෙස්ටර් ධර්මාශෝක විහාරස්ථානය කියන මේ විහාරත්‍රයේම අධිපති අතිගෞරවනීය අවසරයි ආචාර්ය විතාරන්දිනිය කස්සප නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රදාන විශේෂයෙන්ම අපේ විහාරස්ථානවල වැඩවාසය කරන සද්දි විහාරික ඒ සියලු ස්වාමින් වහන්සේලාට මේ උතුම් වස්තු මාසය පුරාවට උන්වහන්සේගේ ආධ්‍යාත්මික ජීවිතය වැඩි දියුණු කරගන්නට ඒ වගේම දායකකාරකාදීන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට අවශ්‍ය කරන සියලුම ආශිර්වාදය මේ උදාාරතර පින්කම් වලින් ලැබේවා සලසේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි විශේෂයෙන්ම අද දවසේ මේ පින්කමට සම්බන්ධ වුණ මේ පින්වත් හැම දෙනාටම
එවාගෙම උදව් කළ උපකාර කළ මේ සඳහා නන්නායරෙන් වෙහෙස මහන්සියෝ සියලු දෙනාටමත් එවාගෙම ඔබේ ගෙවල් වල ඉන්න දුවා දරුවන් දෙමව්පියන් ලංකාව තුල ජීවත් වෙන සියලු දෙනාටමත් අපි මේ සිදු කරගත් සියලු පුණ්‍ය ශක්තියන් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා ඔබ සියලු දෙනාටම මෙලොව වශයෙන් වැඳලා තිබෙන සියලුම කරදර බාධක අතුරු වාන්තරාවන් අපලු පද්‍රවයන් මේ නම් එයා සියල්ලම දුරු වේවා සිතන සිතුමන් ඉටු වේවා පතන පැතුමන් ඉටු වේවා අපි හැම දිනාටම මේ සියලු පින්කම් මුතුන් නිවන් පිණසම පාරමිතාවක්ම වේවා කියන ප්‍රාර්ථනාවෙනුත් හැම දිනාම සාදුකාරයන් දෙන්න ඔබ නමින් අප නමින් මිය ගිය ආදරණීය දෙමව්පියෝ ඉන්නවා ඒ වගේම මේ කොරෝනා වසංගතය නිසා අපි දන්නවා මේ වෙනකොට මිලියන ගාණක් මරණයටපත් වෙලා ඒ අපේම සහෝදර අපි නමින් මිය ගිය සියලු දෙනාටම මේ සිදු කරගත්තා වූ සියලු පුණ්‍ය ශක්තියත් අපි අනුමෝදන් කරමු අනුමෝදන් වේවා සියලු දෙවියෝද මේ පින් දැක සතුටු ඔබ හැම දෙනාම කලට වේලාවට හොඳින් සුරකිත්වා දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින්ම සරසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් දෙන්න හොඳ අවසාන වශයෙන් කල්පනා කරගන්න ඔබේ ලංකාවේ ජීවත්වන මගේ ආදරණීය දෙමව්පියෝ ඔබේ ආදරණීය දෙමව්පියෝ ලංකාවේ ඉන්නවනම් ඒ සියලු දෙනාටම ඒ වගේම විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන මේ දිනවල මේ පවතින මේ වසංගත තත්ත්වය නිසා රෝගාතුර භාවයට පත් වෙලා රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ලබන අපේම සහෝදර මිනිසුන්ට ඒකවා ඒ වගේම ඔවුන් වෙනුවෙන් අපෝපස්ථාන කරන වෛද්‍යවරුන් හෙදලිල ධාර්ණ්‍යතුළු සියලු දෙනාටමත් මේ උතුම් පින්කම් වල ආශිර්වාද ඒකාකාරයම හේතු වාසනා වේවා ඉතාමත් ඉක්මනින් මේ වසංගත තත්ත්වයන් දුරු වෙලා මුළු මහත් ලෝකයටම සුවපත් භාවය ලැබේවා සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා අවසන අපි හැම දිනාටම අද දවස තුල මේ සිදු කරගත් මහා පින්කම් වල ආශිර්වාදය උතුම් වූ නිවන් පිණසම පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන ඔහොම වැඳ ගන්න හැම දිනාටම ආශිර්වාද කරනවා सब्बीतियो विवज्जन्तु सब्बरोगो विनस्सतु माथे भवत्वंतरायो सुखे दीर्घायुको भव भवत सब्ब मंगलं रक्खन्तु सब्ब देवता सब्ब बुद्धानुभावेन सदा सत्ते भवन्तु ते भवतु सब्ब मंगलं रक्खन्तु सब्ब देवता सब्ब धम्मानुभावेन सदा सोत्ति भवन्तु ते भवतु सब्ब मंगलं रक्खन्तु सब्ब देवता सब्ब संगानुभावेन सदा सोत्ति भवन्तु ते नक्खत्थयक्क भूतानां पापग्गह निवारणा परित्तस्सानुभावेन हन्तु ते संउपद्दवे दुःखप्पत्ता च निदुःखा भयापत्ता च निंगभया शोकं पत्ता च निःशोका हन्तु सब्बे पिपानिनो इत्तावता चाङ्मेहि संबतं पुण्यसंपदं सब्बे देवा अनुमोदन्तु सब्ब सम्पत्ति सिद्धिया दानं ददन्तु सद्दाय शीलं रक्खन्तु सब्बदा भावना विरता हन्तु गच्छन्तु देवता गता सब्बे बुद्धा बलप्पत्ता पच्चेकानंच यं बलं अरहंतानंच तेजेन रक्खं बन्धामि सम्भसो सब्बे बुद्धा बलप्पत्ता पच्चेकानंच यं बलं अरहंतानंच तेजेन रक्खं बन्धामि सम्भसो सब्बे बुद्धा बलप्पत्ता पच्चेकानंच यं बलं अरहंतानंच तेजेन रक्खं बन्धामि सम्भसो इदं मे ज्ञातेनं होतु सुखिता हन्तु ज्ञातयो इदं मे ज्ञातेनं सुखिता हन्तु ज्ञातयो इदं मे ज्ञातेनं होतु सुखिता हन्तु आकाशट्ठा च बुम्मट्ठा देवानागा महिद्दिका पुञ्ञन्तं अनुमोदित्वा कन्तु लोकशासनं आकाशट्ठा च बुम्मट्ठा देवानागा महिद्दिका पुञ्ञन्तं अनुमोद चिरं रक्खन्तु देशनं आकाशट्ठा च बुम्मट्ठा देवानागा महिद्दिका पुञ्ञन्तं अनुमोदित्वा चिरं रक्खन्तु त्वं सदाति हेम दिनाटम तेरुवन् सरणाय।